රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. කොහොමද මේ ඔබතුමා පොළොන්නරුව පැත්තේනේ? අනිවාර්යෙන් පොළොන්නරුවයි. කොහොමද මේ ගමන මේ ඊළඟ මැතිවරණයක් ආවොත් ජයග්‍රහණේ ආරම්භ දෙන්න කොහොමද උත්සාහය? ස්ථිර වශයෙන්ම පොළොන්නරුව පෙරදිලා නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි එදා ඉඳලම මේ දක්වා අපි කටයුතු කරනවා කරන විශේෂ ජයග්‍රහණයක් මේ තියෙන මැතිවරණේ වුණත් අපි ලෑස්ති මැතිවරණයට මුණ දෙමු. ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ යන ද මේ 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 සිටුේෂන් එකේ සමගි ජන බලවේගයකට අමුතු වෙනසක් වෙන කොහේ හරි වෙන්න පුළුවන්. නමුත් පොළොන්නරුවේ එහෙම විශේෂ වෙනසක් වීමක් වෙනවා කියලා මම පිළිගන්නේ. දැන් ඔබතුමන් ලත්ත කිරු දැන් අර මම ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නේ පොළොන්නරුවේ සම්බන්ධයෙන් රොතනවල සීන මහත්මයා මැතිවරණ වෙලාවේදී බලමු. ඔබතුමාලා දැන් පක්ෂයක් විදිහට හිටියනම් සම්මානයක් විදිහට හිටියනම් අයිය රොසන් මාසින් මහත්මයාට ඔබතුමාලා එක හිතින් උදව් කරේ නැත්තේ යම්සේ කට්ටිය වෙන වෙනම ගමන් ගිහින් ඉඳනේද එතුමා පොඩක් ඉර වෙන්න මාධ්‍යයක් විදිහට ඔබතුමාලාට මෙහි ඉඳලා දැක්කට පොළොන්නරුවේ යථාර්ථය බලන්න පොළොන්නරුවට එන්න මොකද හේතුව අපි රොෂාන් රණසිංහ ඇමතුමත් එක්ක හිටියයි කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන පක්ෂෙත් එක්ක රොෂාන් මහත්තයා හිටපු නිසා රොෂාන් මහත්තයත් එක්ක අපි හිටියා. අපි එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2014 මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දාලා යනකොට අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක 94 ඉඳලා 2014 වෙනකන් අවුරුදු 20ක් හිටියත් අපි එතනගෙන අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ඒ නිසා ඒ තැන තමයි අපි ඉන්නේ. ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිහිල්ලා එතුමාට තිබුණු කාලය පව අඩු කරගෙන එතුමාට වෙච්ච දේ දැක්කනේ. ඒ නිසා ඉතින් මේ ඔය කියන ඉතින් රොෂාන් රණසිංහ මහත්තයාත් ඉතින් කොයි තත්ත්වයක් උදා වේද කියන එක මම නම් දන්නේ නැහැ. ඉතින් අපි බොහොම කණගාටු වෙනවා පක්ෂේ විදියට කලින් අපේ විමල වීරගරු ඇමතුමා කිව්ව විදියට ලොකු දැවැන්ත වැඩපිළිවෙලක් කරා. හොඳ ගමනක් තියෙන දක්ෂ තරුණ නායකයෙක් විදියට එදා කටයුතු කරා. හැබැයි දැන් එතුමාට කවුරු හරි දීපු ලණුවක් කාලා අපි දන්නේ නැහැ මාධ්‍යනුත් ඒ වගේ ලණුවක් දීලා තියෙනවා කියලා කියනවා. ඉතින් ළඟින් කීප දෙනෙකුත් දීලා තියෙනවා කියනවා. ඉතින් කවුරු හරි දීපු එකේදී එතුමගේ ගමන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ට්‍රැක් එකට ඉතින් අපි ගන්න කියලා නෙවෙයි ඉතින් එතුමා ජාත්‍යන්තර විදියට ව්‍යාපාරිකෙක් විදියට කටයුතු කර සමාජයේ දැනුගත් පුද්ගලෙ. ඉතින් එතුමා අපිව ගන්න ඕනේ නැති. එතුමා අපිත් එක්ක සාකච්ඡා කරා නම් අපි එතුමට ඔය වගේ දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ළඟම හිටපු සමීපය තමයි මම. ඉතින් මට කණගාටුයි වැරදි අර්ථකතර දීලා එතුමා දැන් ඔය කියන කටයුතු කාරණාවලදී පැහැදිලිවම යථාර්ථයක් විදියට යම් වැරදි දේවල් තියෙනවා ඔය කියන දේවල් වලදී. ඉතින් ගමන ඉක්මන් කරගත්ත එක තමයි ප්‍රශ්නේ. ඉතින් එතුමා ජනාධිපති වෙනවා නම් ඉතින් අපිත් පොළොන්නරුවේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජනාධිපති වෙලා අපි බැලුවා පොළොන්නරුවේ උඩු යට කුරු වෙයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දෙයක් තමයි අදටත් ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මේ කියන දේවල් පොළවේ පැල කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව යමක් වැඩියෙන් කියන්න. ඉතින් ඉදිරියේදී අපි බලමු අපි අවස්ථාවකට උත්තර දෙන්න. ගමස් කරන්නේ. හරි.